ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ස්වාධින් රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් මුලික අවධානය සිරස් තලපෙත ඇස්ට්‍රාසිනිකා මාත්‍රා මිලියන 18ක් මුදලටම ඉන්දියාවෙන් එන්න ගන්න සැලසුම් කොළඹින් එක වූ කොරෝනාව කොළඹ දෙවණියට දමා බදුලුයයි නෑසුණු කන් දෙක ඇසෙන කන් දෙකක් කළ විශ්වකර්ම ශල්‍ය කර්මය දැරණියගල දැරිය ඉල්ලු සැනින් එසනින් ජනපතිගෙන් ලැබුණු තෑග්ග දෙමළ සඳහන ന്യാයපත්‍රයට ජිනීවා අතපෙවීම ලෝක නීතියට පටහැනි නීතිඥ ප්‍රතිභා කියයි ඉන්දියාවේ උත්තරකාන්හි හිම කන්දක් කඩා වැටෙයි 150ක් මරුට පසුගිය දින කිහිපෙම කොරෝනා රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ වගේම බස්නාහිරින් හැබැයි ඊයේ ලැබිච්ච වාර්තාවල හැටියට වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් හමු වෙලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් सिद्ध करपु पीसीआर परीक्षण वाले हैटियत ये दबसे दी बदुल्लिन वितरक कोरोना आसादी तेन निकसे अनु हद दिनिक वार तावेला तेरवा एक नो तेकसे आसु पास दिनिक महादुना गिन तेन ने रिदी मालियाद एंगलुम कर्मांत शालाबिन ගෙවණු පැය 24ට අවධානය යොමු කරනකොට අපේ රටේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණු දිස්ත්‍රික්කයේ බාටපත් උනේ බදුල්ල දිස්ත්‍රික්කය. මීළඟට කොළඹ සහ ගම්පහ කියන දිස්ත්‍රික් දෙකෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ බව සෞඛ්‍යංශ තහවුරු කළා. ඒත් එක්කම ඊයේ දවසේදී PCR පරීක්ෂණ 14700කට වැඩි සංඛ්‍යාවක් සිදු කරන්න සෞඛ්‍යංශ සමත් වුණා. ඒ වගේම අපි ලෝකයට අවධානය යොමු කරනකොට ඊයේ දවසේදී විතරක් ලෝකයෙන්ම කොරෝනා ආසාදිතයන් 421000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. මේ තොරතුරුත් එක්ක අපි අදත් බලමු අපේ රටේ වගේම ලෝකයේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය කොහොමද කියලා. ඊයේ දිනේ කොරෝනා ආසාදිතයන් 726 දිනකු වාර්තා වුණා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් 197 දිනකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 116 දිනකු හා ගම්පහෙන් 101 දිනකු වාර්තා වුණා. බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර රිදීමාලියත්ත ගැමුණුපුර ඇඟලුම් ආයතනයේ ඊයේ දිනේදී ආසාදිතයන් 185 දෙනෙක් හඳුනාගත්තා. මෙවන විටෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 379ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 2500ක් පමණ සේවය කරන අතර ඉන් 1500කට පමණ සිදු කළ PCR පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බව රිදීමාලියත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවසනවා. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 68576ක් 4824 දිනක මෙවන විට රෝහල්වල ප්‍රතිකාර ලැබෙනවා. පුද්ගලයන් 63401 දිනක පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව කුස් තිබෙනවා. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 97ක පුද්ගලයන් 8063 දිනක නිරෝධායනීය වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුල සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 14749ක් ඉදිරියේදී එන්නත් මාත්‍රා මිලියන 17 ගෙන්වීමට බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ අනුව මිලියන 9කට මෙම එන්නත් ලබා දිය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ඉදිරියේදී තවත් එන්නත් ලබා නොදීපු අනිත් කණ්ඩායම් වලට ඒ වගේම මේ අපි ඉලක්කගත කරපු කණ්ඩායමේ තවමත් එන්නත් ලබා ගත්තු නැති අයට එන්නත් ලබා දීම සිදු වෙනවා. ඒ වගේම රජය විසින් මේ අවස්ථාවෙන්ට සැලසුම් කර ඇනෝම් කර තියෙනවා COVID-19 එන්නත් ඔක්ස්ෆර්ඩ් ඇක්ස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාවේ නිපදවන විශීල් නමින් නිපදවන එන්නත ලබා ගැනීම සඳහා මිලියන 18ක් මේ සමාන වෙනවා මිලියන 9ක් ජනතාවට මේ ලබා ගත්තත් පස්සේ අපේ රටට ආවට පස්සේ මේ එන්නත ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව ඉලක්කගත කණ්ඩායම් වලට ලබා දීම සිදු වෙනවා අන්තර්ජාලය භාවිතා කරමින් ඉදිරියේදී පැවැත්වීමට සංවිධානය කෙරෙන සාධන නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා අපිට මේ වෙනකොට පැමිණිලි ඇවිල්ලා තියෙන රජ වෛද්‍යාරික සංගම විදිහට මේ විවිධ උත්සව අවස්ථා මේ සංචාරක හෝටල් ආශ්‍රිතව ඇතුළුව ඒවා මේ වෙනකොට අන්තර්ජාලය පාවිච්චි කරමින් සමාජ මාධ්‍ය පාවිච්චි කරමින් සංවිධානය කරමින් ඉන්නවායි කියලා. ඒ නිසා මේ රටේ පොදු නීතිය මේ හැමතැනටම අදාළ වෙන්න ඕනේ. විශේෂයෙන් දැන් මේ වැලන්ටයින් දිනේ සැමරීම සම්බන්ධයෙන් ශාල ප්‍රචාරයක් ගෙන යනවා විවිධ මාධ්‍ය හරහා. මේ මොහොතේදී අපි රටක් විදිහට මුහුණ දීලා තියෙන තත්ත්වය යටතේ මේවා අපේ රටට ගැළපෙන දේවල්. මේ මොහොතේ අත්‍යවශ්‍ය දේවල්ද? මොකද අපි නව සාමාන්‍යකරණයක් එක්ක ඉස්සරහට යනකොට අපි
අත්‍යවශ්‍ය සේවාව අපේ අත්‍යවශ්‍ය සැපියුම් ජාලයන් අපේ අත්‍යවශ්‍ය සේවාවන් ටික පවත්වක නියම සඳහා තමයි අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ විශේෂයෙන්ම එළබෙන සතිය තුල පැවතීම නියමිත මේ ප්‍රිය සම්භාෂණ රැල්ල පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියලා අපි බලධාරීන් ඉල්ලනවා ගෙවී ගිය පැය 24 සැලකී මේදී ගෝලීය වශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 421,958ක් මරණ 11,046ක් වාර්තා වී තිබෙනවා ඇමරිකාවෙන් ගෙවී ගිය පැය 24 තුළ ආසාදිතයන් 105,983ක් වාර්තා වෙදී මරණ 2,730ක් සිදුවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා බ්‍රිතාන්‍යෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 18,262ක් මරණ 828ක් සිදුව තිබෙනවා රුසියාවෙන් ආසාදිතයන් 10,627 मरण हरस्यानुहतक वार्ता बुना ब्राजील आसादित्यान हतलिस अड़दास हत्सिया हतक वार्ता वेदी सिद्धवती मरण संख्या नमस्या हतलिस देखा इंडिया वेन आसादित्यान एकलस दास नमस्या हतलिस अट दिन वार्ता वियत यात्र मरण हत्य देखा सिद्धवती बाव इरट मात्य वार्ता कला මේ පෞතින තත්වයේ හමුවේ කිසියම් කෙනෙක් උත්සාහ කරනවා නම් සමාජ මාධ්‍ය හෝ වෙනයම් උපක්‍රමයක් පාවිච්චි කරලා අනවශ්‍ය ආකාරයෙන් ප්‍රිය සම්භාෂණ ආදිය පවත්වන්න එහෙම වුණොත් අපේ මුළු රටටම අප්‍රිය සම්පන්න තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන කාරණය අපි හැම කෙනෙක්ම අවබෝධ කරගන්න ඕනේ. අන්න ඒ නිසා අපි අවබෝධයෙන් මේ ගමන ඉස්සරහට යමු. මෙන්න දැන් ලැබුණු පුවතක්. කොරෝනා ආසාදිතයන් 360 දෙනෙකු මීට ටික වේලාවකට පෙර වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. गौतमीपुर महल निवास गौतमीपुर विसिहतर वत्त गौतमीपुर अटवत्त देमटगोड वेलुवन पार पूगड पोलिस वसमे कुमारीबुल्ल ग्राम निलधारी वसम मिनुवंगड पोलिस वसमे गल्लोलु प्रदेश जुम्मा मस्जिद मावत हीद्रुआ मावत अलुत्पार अकरगोड सह अंबलंतुर प्रदेश लेखम कोट्टासे बोलान दकुनयन प्रदेश हुदेकला भविन इवत करते बिन्ने श्रीलंकाव लोके हमुए दिनें दिनम इदिरियते अद्दी रटट एरहिवन कंडायाम विदेश वलट वेडिय अपे रट एतुलेम एदत हेटिया अदत तिन्नवा त्रस्तवादे पराजय करपु रटक विधियट अपिट पेससुम वलट वेडिय एदत अदत लबेन्ने गेरहुम මෙතත්වය හැමදාම ගොඩක්ම ඉස්මතු වෙන්නේ ජිනීවා සමුළුව ළඟ වෙද්දී. ඇතැම් අයට මානව හිමිකම් ගැන මතක් වෙන්නේ ඒ කාලෙදී. මේ වෙලාවෙත් අන්න එහෙම කට්ටියක් යාපනයේ පෙළපාලිත් යනවා. තවත් කොටසක් රටට එරෙහිව ප්‍රකාශ කරද්දී රට වෙනුවෙන් නිවැරදි දේ කතා කරන අයත් ඉන්නවා. අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයෙන් මෙම පාදයාත්‍රාව ආරම්භ කිරුණේ මීට දින 4කට පෙරයි. යාපනය දක්වා පැමිණි පාදයාත්‍රාවේ අවසන් දිනය අදයි. මේ සංවිධානය කර තිබුණේ දෙමළ ජාතික සන්ධානය හා ඔවුන්ට සම්බන්ධ කණ්ඩායම් කිහිපයක්. දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන්, එස්. අඩේකලනාදෙන්, ගජේන්ද්‍ර කුමාර් වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අසත් සාලිත් මෙම පාදයාත්‍රාවට එක්ව සිටි ආකාරය දැකගත හැකි වුණා. කිලිනොච්චෙන් පාදයාත්‍රාව දුදැස්සන ආරම්භ වූ අතර මුහමාලයේ කොඩිකාමම් ඇතුළු නගර පසු කරමින් පේදුරු තුඩුව දක්වා මෙවැනි විට පැමිණ තිබෙනවා. මෙබ පාදයාත්‍රාව පිළිබඳ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් ලෝකයේ හමුවේ ප්‍රදර්ශනය කිරීමට මොවුන් උත්සාහතරමින් සිටින බවයි. ශ්‍රීලංකාවට එරෙහිව කටයුතු කරන විදේශික බලවේග වලට පෙන්වීම සඳහා ඒ වගේම ඩයස්පෝරාවේ අවශ්‍යතාවය සඳහා මේ දිනවල විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. එක් ක්‍රියාකාරකමක් ලෙස නැගිනහිර පළාතෙන් පටන්ගත් රතවාහන පෙළපාලියක් අධිකරණ නියෝග නොතකා මේ වන විට යාපනය වෙත ගමන් කරමින් පවතිනවා. විශේෂයෙන්ම මෙහිදී ඔවුන් බලාපොරොත්තු වන්නේ පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන පොලිසිය ලවා පහර දීමක් සිදු කරවාගෙන එය වීඩියෝ දර්ශන මගින් එවැගේම ඡායාරූප මගින් ජාත්‍යන්තරයට පෙන්වා දීම. මෙම රතපෙළපාලි සංවිධානය කරන්නේ ඉදිරියේදී ජිනීවා වල පැවැත්වෙන යම් යම් සැසි සමුළු මුල් කරගෙන ලෝකයට යම් යම් කරුණු පෙන්වීම සඳහා ඔවුන් පාවිච්චි කරනු ලබන මෙම ක්‍රියාමාර්ග ගැන ශ්‍රී ලංකා පොලිසිය තාම අවබෝධයෙන් යුතුව පසු වෙනවා. ඒ අනුව මෙම සිද්ධීන් වලට අදාළව අධිකරණ නියෝග වලට පටහැනිව මේ ආකාරයට පෙළපාලි ගමන් කිරීම පිළිබඳව
නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා කෙසේ වෙතත් අපි නිරන්තරයෙන් දන්නවා සහෝදර ද්‍රවිඩ ජනතාව ඒ වගේම අනිකුත් සුළු ජාතීන් ඊටම සමගියෙන් මේ අවස්ථාව වන විට ජාති ආගම් ભેදයකින් තොරව අපේ මාතෘභූමියේ නිදහස ඒ වගේම මාතෘභූමියේ අඛණ්ඩභාවය ස්වෛරත්වය වෙනුවෙන් කටයුතු කරන අවස්ථාවක් ඒ නිසා මෙවැනි යම් යම් අන්තවාදී ඒ වගේම සුළු පිරිස්වල අදහස් වලට අවනත නොවි විශේෂයෙන්ම කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනු ලබනවා බටහිර බලවේගයන්ට අවශ්‍ය වන පරිදි අපේ රට කටයුතු නොකිරීම හේතුවෙන් මෙවැනි අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන බවයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව රැසක් අදහස් පළ කළා. මේ මිෂෙල් මැතිණිය මහකොමසාරිස්වරිය පිටු 17ක ලේඛනයක් ලංකාවට එව්වා. මෙන්න මේ විදිහට මානව හිමිකම් උල්ලංඝනය වෙලා කියලා. ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව ජනතා මතයකින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ජනතාවගේ තුනෙන් දෙකකින් සමන්විත පාර්ලිමේන්තුවකට කොහොමද මෙහෙම ඇඟිල්ල දිගු කරන්නේ? දැන් විදේශ ඇමතිතුමා හොඳ තීරණයක් ගත්තා, රජය හොඳ තීරණයක් ගත්තා. ඒක තමයි සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්නේ. දැන් මේ ලංකාව ප්‍රතික්ෂේප කරා මේ යෝජනාව මිෂෙල් මැතිණිය නැවත වார்த்தාවක් හදනවා. ඒකත් එක තමයි අපිට ගිහින් හදන්නේ මේ නිර්දේශ තුනක්. ඒ නිසා අපිට පේනවා මේ දැක්ම මොකද්ද කියන්නේ. ඒ නිසා අපිට හිතවත් රටවල් අපිට දිනා ගන්න පුළුවන් විශේෂයෙන්ම චීනය, රුසියාව, කියුබාව වගේ රටවල් අපිත් එක්ක ඉන්න. විශේෂයෙන් කියන්න ඕනේ සියලු මැද පෙරදිග රටවල් ඉදා ඉඳන් ලංකාවත් එක්ක. ඒ නිසා ඒ අයත් එක්ක විශේෂයෙන්ම පකිස්තානය මතක් කරගන්න යම් ගමනක් යන්න පුළුවන්. ඉතින් මානෙකම් කොමසාරිස්වරිය පුළුවන් නම් ආණ්ඩුවට ආරාධනා කරන්න දවස් දෙකකට ඇවිල්ලා යන්න කියලා. ඇත්තටම ලංකාවේ තත්ත්වය තේරෙයි. ඇයට මේ ලියලා දෙන වාර්තා හින්දායි මේක සිදු වෙලා තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ගිහිල්ලා අපි දන්නවා ඉරාකයට කරවෙ කෝ කොමිෂන්. ඊශ්‍රායලයේ ගිහිල්ලා පලස්තීන් ජනතාව 200-300 එකතන ඝාතනය කළා. කෝ විමර්ශන කෝ පරි. ඒවයි තනින් ඉවර. නමුත් ලංකාවේ මේ 2009 ඉඳන් මේ තත්ත්වය ඇදගෙන යනවායි කියන්නේ ලංකාව බටහිර රෝණීතර පාලනය කරන්න උත්සාහ කරනවා. ඔබතුමන්ලගේ යහපත් වැඩි යන්නම් ක්‍රියාකාරක හේතුව මත තමයි මේ මානව හිංකම් जनाधिपति जातियां යහපාලන රජයේ කාලේ මේ මානව හිමිකම් කවුන්සිලයේ ඒ ඉදිරිපත් කරපු යෝජනාවන් වලට සම අනුග්‍රහය දක්වලා කටයුතු කළා. ඉතින් මේ පිළිබඳව එදා හිටපු විදේශ අමාත්‍යවරයා ඇතුළු මේ රටේ නායකයින් මේ රට පාවා දෙන්නට කටයුතු කරපු ආකාරය පිළිබඳව අපි බලවත් කනගාටුවට පත් වෙනවා. ඒ නිසා තමයි ඒ වගේ තත්ත්වයක් මේ රට තුල ඇති වුනේ. महिंद राजपक्ष इवकट जनाधिपतिमा हटियट कटयुतुकट सार्थक नायकत्व दील मेरटे सामे अति किरीम निशा उरण वेच बटहीर रटवलतमयो जिनीवा मानव हिमिका कसे वना मंगल समर वीर यदा गिहिल मुनु रटम पावल दुन यटत्न अपे आंडु एकंगतावे निलियटाव एनिसा तमय अलुत्वटे किं वीर वेटला नबत बुरु चोदना नगन पटंगर अंतीन्ने अपे राजे सैम चोदनावकटम पिलितुरु देनवा वितराक नेवेई अपे निर्दोषी भावे वेनुवेन रटे निर्दोषी भावे वेनुवेन आरक्षक हमुदावल निर्दोषी भावे वेनुवेन ऋजुव पेनी इन्नवा භික්ෂුන් වහන්සේලාගේ දෙමාපිය හිසට සෙවණක් වගේම ශාසනයටත් සෙවණ දෙන වැඩපිළිවෙලක් අද ආරම්භ කළා. ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ මිහිඳු නිවහන කියලයි. සියමලාණ්ඩුව බුද්ධම පුරාණ රජමහ විහාරස්ථානයේ පැවති මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළා. බුදුසසුන රැකගැනීම උදෙසා තම කුලදරුවන් ශාසනීයට පූජා කළ මව්පියන්ට උපහාර පිණිස මිහිඳු නිවහන නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයකට අනුවයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. හැවන් වෙරාව ගම්මානයේ බුද්ධම කෝසල හා බද්දම නන්දරතන යන ස්වාමින් වහන්සේගේ දෙමාපියන් වෙනුවෙන් ඉදිකෙරෙන මිහිඳු නිවහන සඳහා ශෂීන්ද්‍ර රාජපක්ෂ හා ඉන්දිකා අනුරුද්ධ යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙහිදී මුල් ගල තැබුවා. මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සන්නස්පත්‍රය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්වීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ප්‍රතිලාභින් සඳහා දීමනා චෙක්පත් ප්‍රදානය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා පළමු චෙක්පත් ප්‍රදානය කළා. පසුගිය යහපාලන ආණ්ඩුව විශාල වශයෙන් ශාසනයෙන් පිළිගත් කියන එක මා අමුතුවෙන් කියන්න ඕනේ. මලවතගයි දලදා පෙරහැරට අලියතු දෙන එකත් සීමාගම. ඒ විතරක් නෙමෙයි පෙරහැරට වැඩම කළ අලියෙක් FCID එකටත් ගිහිච්චා.
දඹුල්ල රජ මහ විහාරයේ පින්පෙට්ටියට සීල් තැබුවා. බුද්ධාගම ප්‍රමුඛ ආගමයි කියන ව්‍යවස්ථාවේ වගන්තිය වෙනස් කරන්න උත්සාහ කළා. එහෙම කරපු ආණ්ඩුව ਸਰව ආගමික අනාගාමික සංකල්ප මේ රටේ පළපදියම් කරන්න උත්සාහ කළා. එහෙම කළේ වික්ෂුන් වහන්සේලාට සිරගෙවල් වලට යවලා. එහෙම තිබුණ යුගයක් අපි දැන් වෙනස් කළා තියෙනවා. අපි හාමුදුරනේ වික්ෂුන් වහන්සේලාගේ දේවෝපියන්ට නිවාස ඉදි කර දෙන්න මේ රුපියල් ලක්ෂ 12000න් නිවාස 2000ක් ඉදි කර අවසන් කරන්න අපි සූදානම්. අපි වික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් පිළිගන්න ආණ්ඩුව. පසුගිය ආණ්ඩුව වගේ නෙමෙයි. අපි කිසිම දවසක රටේ ස්වාධීනත්වයට බාධා වෙන අකුරක් කුමාවක් මේ රටේ නිර්මාණය කරන්නේ නැහැ. මග දෙපස රැස්ව සිටි ජනතාව සමගද අග්‍රාමාත්‍යවරයා සුහද කතා බහක නිරත වුණා. අපි මෑත්තුමනි අපිට දැවෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ වනජීවී ප්‍රශ්නයක්. අපේ ගෙවල් ස්ථිර පදිංචි ගෙවල් 38ක් එහාට දාලා ප්‍රධාන කාපට් එකෙන් තමයි මායිමේ දැන්ට ගහගෙන යන්නේ. ගහලා ඉවරයි විනින්දෝරු 20ක් විතරයිදී වාහන ඉදල ගෙයක් අරගෙන දැන්ට අපේ ගමේ පදිංචිලා මේ වැඩ කටයුතු කරනවා. අගමැත්තුමනි අපිට මේකට ඔබතුමා පුළුවන් තරම් මෙනින් මෙලි විසඳුමක් දෙන්න. අපි ආපහු විනාශ කරනවා. වැරට ගෙවල් ලැබෙන්නේ කරන්නේ. නැත් සර්. වගාවන වගාවට විතරයි එන්නේ. හා බොහොමයි. ගයා කන් නැසෙන කෙනෙකුට ඇසීම ලබා දෙනවා කියන්නේ කරන්න පුළුවන් මහා දවැන්ත පුණ්‍ය කර්මයක්. ඒක එක පැත්තකින් විශ්ව කර්මයකුත් වෙනවා. ඔව් සහන්. අන්න ඒ වගේ විශ්ව කර්ම ශල කර්මයක් අද සිද්ධ වුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුල රෝහලේදී. අවුරුදු 2ක් වයස පුංචි දියණියකට විශේෂඥ වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය කන් දෙකම ඇහෙන්න පුළුවන් විදිහේ විශ්මිත ශල කර්මයක් සිද්ධ කළා. ඒ ශල්ල කර්මය රජේ රෝහලක කරපු පළවෙනි වතාවයි මේ. මෙරට රජේ රෝහලකදී එකම රෝගියෙකුට කර්ණ ශංඛ දෙකක් බද්ධ කරනු ලැබූ ප්‍රථම ශල්ල කර්මය ලෙසයි මේ සිදු කෙරුණේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩලය දැඩි උනන්දුවෙන් සහ කැපවීමෙන් සිදු කළ මෙම ශල්ල කර්මය නිසා වයස අවුරුදු 2යි මාස 4ක් වයසදී මෙම පුංචි දියණියට ඇසීම ලබා ගැනීමට හැකිවනවා. ශල්ලකර්මයේ සිදු කළේ උගුර කණිනාසේ පිළිබඳ විශේෂඥ ශල්ල වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මියයි. ශල්ලකර්මයේ සඳහා පැය 8කට ආසන්න කාලයක් ගතව තිබෙනවා. මෙවැනි ශල්ලකර්මයක් සාර්ථක වන්නේ දරුවාගේ වයස අවුරුදු 3ක් සම්පූර්ණ වීමට ප්‍රථමව සිදු කළොත් පමණයි. පෞද්ගලික රෝහලක මෙම ශල්ලකර්මයේ සිදු කරනවා නම් එක් ශල්ලකර්මයක් සඳහා ලක්ෂ 25 බැගින් වැය වෙනවා. අද අපි මේ දරුවාගේ කන් දෙකම එකවර කර්ණ ශංඛ බද්ධයේ ශල්‍ය කර්මයේ සිදු කරනවා. සාමාන්‍යයෙන් අපි එක කනක් තමයි ශල්‍ය කර්මයට භාජනය කරන්නේ. ඒකට හේතුව තමයි මේ උපකරණය මිල අධිකයි. මේ ශල්‍ය කර්මයට පැය 4කට වඩා වැඩි කාලයක් ගත වෙනවා. එවැනි හේතුන් සලකා බැලුවාම මේ ශල්‍ය කර්මය එකවර එකම රෝගියාගේ දෙපැත්තම සිදු කරලා නැහැ මෙතුවක්කල්. රජේ රෝහලක අද තමයි ප්‍රථම වතාවට මේ එකම දරුවාගේ කන් දෙකම මේ ශල්‍ය කර්මයේ සිදු කරන්නේ. අද දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මේ සිද්ධ වෙන ඉතාම සංකීර්ණ කර්ණ ශංඛ බද්ධ ශල්‍ය කර්මය මේ වෙලාවේ තියෙන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවැනි සංකීර්ණ ශල්‍ය කර්ම සිදු කරලා ජනතාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට හැකියවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහලක් විදිහට වගේම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල විදිහට මම ඉතාමත්ම සතුටු වෙනවා අපගේ ක්‍රියාවලීන් අඛණ්ඩව කරගෙන යාමට හැකියවීම සම්බන්ධයෙන් සෑම සෙනසුරාදාවකම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුෂ්කර ගම්මානයකට යනවා. ඒ ගමේ ප්‍රශ්න ඒ මිනිස්සුන්ගෙන් අහලා ඒවට විසඳුම් අරන් දෙන්න. ජනාධිපතිතුමා ඊයේ ගියේ දරණියගල මාලිබොඩ දෙක්වැල්ල කන්දට. එතනදී පාසල් දැරවියක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ තමන්ගේ පාසලේ අඩුපාඩු සකස් කරලා දෙන්න කියලා. අද ඒ ඉල්ලීම යථාර්ථයක් බවට පත් වුණා. මේ පිළිබඳ වැඩිතුර තොරතුරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් බලාපොරොත්තු වන්න. ගයා ගීතයක් කියන්නේ අපිට හදවතට සමීප වන මතකේ රැඳී පවතින දෙයක්. ඒ වගේ ගීත රචනා කරපු ගීත රචකයන් මේ වෙනකොට ගොඩක් අයට අමතක වෙලා තියෙනවා. අන්න ඒ නිසයි අමතක කරන්නම බැරි ගීත රචකයෙක්ව අපි සොයාගෙන ගියේ. ඔව් සහන්. ඒ ගීත රචකයව හොයාගෙන ගිය ගයන් ඇල්ලෙගොඩ සූදානමින් ඉන්නවා අමතක කරන්න බැරි ගීත ගොන්නක් එක්ක ඒ ගීත රචකයාගේ අතීත මතකයන් රටටම ආයෙත් මතක් කරලා දෙන්න. අමතක නැති මතක තුලින් අද අපි හොයාගෙන යන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීණතම ගීත රචකයෙක් පිළිබඳවයි.
මොහුගේ ඇතම් ගීතවලට අපේ රටේ ඇතම් විචාරකයෝ විරෝධය පළ කරත් අදටත් ජනතාව අතර මොහුගේ ගීත ජනප්‍රියයි. චන්ද්‍රදාස ප්‍රනාන්දු නම් වූ ප්‍රවීණ ගී පද රචකයන් අමතක නැති මතක තුලින් අද මේ දිගහැරෙන්නේ ඔබගේ ජීවිත කතාව. එක්දාස් නවසිය හතලිස් හතේ ජනවාරි විසි නවවනදා ගල්කිස්සේදී මෙලොව එළියදුටු චන්ද්‍රදාස ප්‍රනාන්දු යම් දිනයකදී සිවිල් ඉංජිනේරුවරයෙකු කරවීම ඔහුගේ පියාගේ ප්‍රාර්ථනය වුණා. නමුත් ගීත රචකයෙකු ලෙස චන්ද්‍රදාසයන් කරලියට පැමිණෙන්නේ තම පියාගේ බලාපොරොත්තුව සිඳබිඳ දමමින්. ගම්පොළ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් සහ රත්නලාන ධර්මාලෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඔහු විද්‍යෝදය විශ්වවිද්‍යාල පිරිවෙනින් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා. පාසල් කාලයේ සිටම පුවත්පත් කලාවේදීකු වීමේ සිහිනය සිතේ සිරකරගෙන සිටි චන්ද්‍රදාසයන්ට ගීත රචකයෙකු ලෙස සමාජයට එක්වන්නට සිදුවන්නේ ඔහුද නොසිතූ අයුරින්. තරුණ වියේදී තම ගම් ප්‍රදේශයේ වෙසක් නාට්‍යයකට ගීපද රචනාවක් එක්කල චන්ද්‍රදාසයන් පසුව ගුණදාස කපුගේ, ප්‍රියා සූර්යසේන, නිහාල් නෙල්සන්, පුන්සිරි සොයිසා, සුනිල් එදිරිසිංහ, නිරෝෂා විරාජිනී වැනි මෙරට ප්‍රවීණ ගායක ගායිකාවන් සඳහා ගීපද රචනා නිර්මාණය කර තිබෙනවා. මේ බස් නැවතුම පෙර හැම දිනකම කොහමුණ හැටි දැනුන්නේ. මේ බස් නැවතුම කියන ගීතය අපේ ලංකාවේ ප්‍රසිද්ධ ගීත රචකෙක් සම්මන්ත්‍රණයක එයාට අසනීපෙන් ඉඳලා තියා අරිෂ්ඨ බෝතලයකුත් අතට අරගෙන ගිහිල්ලා කියලා තියෙනවා. බස් රූල් ගැන සිංදු ලියන එකෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් කොහෙද මේක කරන්නේ, මේක රැකගන්න බෑ, මේවා ප්‍රතික්ෂේප කරන්න ඕන, මේවා ගීතද මේ බලන්න මෙහෙම කියලා. නමුත් ලංකාවේ තාම ජනප්‍රිය වුණ ගීතයක් මේ බස් නැවතුම. තමන් මෙතෙක් ආ ගමන් මග තුල තම බිරිඳ සහ දරුවන් විශාල ශක්තියක් වූ බව ඔහු මේදී සිහිපත් කළා. ගීතයක් රචනා කිරීමට වඩා රචනා කරන ලද ගීතය මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය කිරීම අපහසු කාර්යයක් බවයි ඔහු මෙහිදී සිහිපත් කළේ. දැන් ගීතය ප්‍රචාරය කරගන්න තියෙනකොට මම ඒක කියන්නේ නැහැ, බොම් සත්‍ය සිද්ධි තියෙනවා. ඔබ දන්නවද යම් කිසි ආයතනයක් තියෙනවා ගීතයක් ලියලා ප්‍රචාරය කරන්න මාසයක් ප්‍රචාරය කරන්න ලක්ෂ දෙක අමාරයි. කලින් තිබුණ නැහැ. මට මතකයි දැන් අද ලියලා ගීතේ දැන් ලියලා සර්ටිෆිකට් කරලා කැසට් එක අරගෙන දැන් ගායකයත් එක්ක මම ගිහිල්ලා ඉන්ද්‍රරත්න කියලා හැමෝම හිටියා. හොඳ හිතවත් මිනිස්සු ඔය ගුවන්විදුලි ඇතුලේ වැඩ කරගෙන. චන්ද්‍රසේන මොකද මෙන්න මෙහෙමයක් තියෙනවා. අපෝඩ එඩිටර් එන්න පැය කාලකින් පැය කාලක් නිදා අහගෙන ඉන්න ගහනවා. ගීතේ ප්‍රචාරය කරනවා. නමුත් ඒගොල්ලෝ ඒකට අල්ලසක් බලාපොරොත්තු වුණෙත් නැහැ. නිකන් සතුළු සාංචිය දිලා පුංචි මේකක් විතරයි. අද එහෙම නැහැ. අද සමහර නිවේදකයෝ හිටාගෙන ඉන්නවා. සමහර පුවත්පත් කලාවේදීත් හිතාගෙන ඉන්නවා. කලාකරුවන්ව අල්ලේ නටවන්න හරිම මේක ගැන කලකිරීමක් තියෙනවා. දැන් සමහර එක්තරා මාධ්‍යයක මේ මෑතක ආපු මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා දැන් සින්දු කීයක් විතර කියලා තියෙනවා. මම කිව්වා මම සින්දු කියන්නේ නැහැ. එහෙනම් කවුද මොකද්ද ඔය චන්ද්‍රලා දෙන්න අද මාධ්‍යවල ඉන්න ඒගොල්ලන්ගේ මේ තත්ත්වය. සම්මාන උළෙලකට ආරාධනාවක්වත් ලැබෙන්නේ නැහැ. මන් දන්නේ ඇයි? අපි ගීත ලියන්න ගීත සියගානක් ලියන කාලේ ගීත ලියන්න හිතපු නැත්නම් මව් කුසේ නොහිටපු අය ඉන්නවා. මේ මේක වර පුතාල් බෑම සම්මාන උළෙලක් ගත්ත කවුද ඉන්නේ? ස්වාධීන රූපවාහිනී ආයතනයේ අවිල මේ කරන වැඩේ මට හරි වැදගත්. මොකද මගේ ජීවිත කාලයේ අවුරුදු 50ක් මම ගීත රචනයට පිවිසිලා දැන් ওই ජාතික රූපවාහිනියම ආරම්භ වෙලා වසර 39 ඇතු වෙත එක විනාඩි 5ක් මං වෙනුවෙන් මෙන් කරලා නැහැ. මං ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනී ආයතනයට ත සභාපතිතුමාට මේ අවස්ථාව මට ලබා දීම ගැන. සිය ජීවන ගමනේ
හැත්තෑ තුන්වන විය පසු කරමින් සිටින චන්ද්‍රදාස ප්‍රනාන්දු නම් මේ සුවිශේෂී ගීපද රචකයා අද වන විට හෝමාගම පිටිපණ ප්‍රදේශයේ තම නිවහන තුල ජීවිතය ගත කරනවා දශක 5කට අධික කාලයක් තිස්සේ මෙරට ගීත ක්ෂේත්‍රයට අපමණ සේවයක් ඉටු කළ චන්ද්‍රදාස ප්‍රනාන්දු නම් ඔබට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අප ප්‍රණාමය පුද කරන්නෙමු මෙවැනි සුවිශේෂී පුත්කලීන්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා බෙදහස් කලා සංධානය නිබන්ධවම සූදානම්ින් සිටිනවා අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න लोके सिदुवेन स्वाभाविक आपदा हिंदा वसरकट दहस गणनकट जीवित हिमियुनवा ए वगे इंदियावे उत्तराखंड प्रदेशवे हिमखंड खड़ा वेटिला पुद्गलियन 150 दिनेकु पमन जीवितक्षयट पत्वेला कियला तमाई विदेश माध्य वार्ता करन्ने एत एक्कम हमुदा कुमंत्रणयकिन म्यांमारे पालन बलय अत्पत् कर गैनीमट विरुद्धव अखंडव देवन दिनटात म्यांमारे पुरा उद्घोषण पवत्वेनवा कियलात विदेश माध्य वार्ता करनवा ඒ සමගින් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් වනවා යලි තමයි පු රාත්‍රී 9:30ට